යතරේ ගම්මැද්දේ මිනිස්සු විඳින දුක් අඳෝනාසා ප්‍රශ්න පිළිබඳ පොඩ්ඩක් ඔයලා බලමු. එළවලු වලට නිසමිලා ගොවියට සුරක්ෂිත අනාගත ජනාධිපතිතුමා නුවරළියේදී මට මේ නිවේදන නෙමෙයි වැදගත් වෙන්නේ. නිවේදනයේ ජනාධිපති හම්බෙලා කියනවා නුවරළියේ මිනිස්සු අනේ මහත්තයෝ අපේ ගම්පලාත් වලට රාජයේ නිලධාරීන් එනවා මාසෙ දෙකයි ට්‍රාන්ස්ෆර් එක හදාගෙන යනවා නුවරළිය දුෂ්කරයි කියලා. අපේ පාසල් වල ගුරුවරු නැහැ, අපේ හොස්පිටල් වල වෛද්‍යවරු නැහැ, අපේ රාජ්‍ය ආයතන සේවකයෝ නැහැ. මේක ගැන හොයලා බලන්න කියලා. අවුරුදු 72ක් නුවරළිය ජනතාව පාලකිය පත් කරගත්තා. ටික ටික හොයලා බලන්න. අපි විරාමයක් ගමු. අයිබෝන් රෂාන් අපි සූදානම්. අදත් ඔබව රැගෙන ගමට යන්නට අපි ගමේ මොකද වෙන්නේ කියලා බලමු. අපි මුලින්ම යන්න සූදානම් වන්නේ බිබිල වැරැල්ලේ ගමට. බිබිල වැරැල්ලේ ගම ජනතාව තිබෙන ගැටලුව තමයි මාර්ගය සම්බන්ධයෙන් ගැටලුවක්. ඔවුන් මේ පිළිබඳව විවිධ බලධාරීන්ට කියනවා, විටින් විට කියනවා. නමුත් කිසිම පිළිසරණක් ලැබෙන්නේ නැහැ ඔවුන්ට. අන්තිමේදී ඔවුන් කරන්නේ මොකක්ද? ගම්මැද්ද සවිය සංවිධානයක් පිහිටවාගෙන ගම්මැද්දට කියනවා. අපි බලමු ඔවුන්ගේ කතාව. ටීවී එක බලනකොට අපි දකිනවා ඒ සවියෙන් කරන වැඩ වැඩ රටේ හැම කෙනෙක්ටම ඒ ශක්තියක් වුණා වගේම අපිටත් ලොකු ශක්තියක් වුණා. බිබිල්ල වැරැල්ලගම ජනතාව එක තැනකට එක් වුණා. තමන්ගේ ප්‍රශ්න තම තමන්ම කතා කළා. මේ සියල්ලටම ගම්මැද්ද ඇහුම්කන් දුන්නා. අන්න එහෙමයි ගමට පාරක් ආවේ. මේ පාරාවේ තිරසෙන් තිරසෙන් ඇවිදින් මෙයා පාරකට හදා දුන්නේ. වෙන යන්නේ ඉන්න පාරක් තිබ්බේ නැහැ. බොණ්ඩ වතුර ටිකක් තිබ්බේ නැහැ. ලයිට් තිබ්බෙත් නැහැ. වැරැල්ල ගමට පාරක් ආවා කියන්නේ මේ ගමේ මිනිස්සුන්ට අලුත් හුස්මක් ලැබුණා වගේ. එදින් ඔබටත් හැකියාව තිබෙනවා මේ ආකාරයෙන් තමන්ගේ ගමේ තිබෙන ගැටලුව ගම්මැද්දට කියලා ගම්මැද්ද සවිය සංවිධානයක් පිහිටුවාගෙන ඔබගේ ගැටලු ඉදිරිපත් කරන්නට 0114896 896 අපගේ දුරකථනය ඔබ සඳහාම විවෘතයි. ඒ වගේම තමයි අපි සූදානම් වන්නේ මීළඟට ගම්මැද්ද ස්වේච්ඡා බලකාය V-Force මේ දවස්වල මොකද කරන්නේ කියලා කොහෙල බලන්න. ඉතින් V-Force මේ වෙන විට මේ කොවිඩ් වසංගතය හමුවේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් සූදානම් තවත් පින්මක් තියන්නට හෙට දිනේදී. ඒ පිළිබඳව අපි අහමු අපි සූදානම් ඌවවෙලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්තිලාල් රත්නසේකර මහතාගෙන්ම ඒ පිළිබඳව අහන්න. ඔහු තමයි මේ වැඩසටහන හෙට දවසේදී මෙහෙවන්නේ. පශ්චාත් කොරෝනා සමය එහෙම නැත්නම් නව සාමාන්‍ය තත්ත්වය යටතේ අපිට අලුත් අභියෝග වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ලංකාවෙන් නම් ගිය මාර්තු මාසේ ඉඳලා, එහෙම නැත්නම් ලෝකේ ගත්තොත් ගිය නොවැම්බරේ ඉඳලා මේ COVID-19 වසංගතය නිසා ලෝකේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ඒ නිසාම පශ්චාත් කොරෝනා සමයේ අපිට අලුත් විදිහට ජීවත් වෙන්න වෙනවා, අලුත් අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. පශ්චාත් කොරෝනා සමයේ තරුණ ඔබ මුහුණ දෙන අභියෝග වලට විසඳුම් මොනවද, ඒවට කොහොමද මුහුණ දෙන්නේ කියන එක ගැන සාකච්ඡා කරන්නට සිරස ගම්මැද්ද V-Force තුලින් හෙට උදේ 10ට අපි ඔබ හමු වෙන්නට එනවා. ඔබට පුළුවන් සජීවීව අපහා සම්බන්ධ වෙන්න Zoom තාක්ෂණය හරහා වගේම Facebook හරහා. ඔබේ ගැටලු ඉදිරිපත් කරන්නටත් පුළුවන්. අපි හෙට උදේ 10ට ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා. එදින් හෙට දවසේදී මහාචාර්යතුමන් ඔබව ආමන්ත්‍රණය කිරීමට සූදානම් උදෑසන 10ට අපි ආරාධනා කරනවා. Facebook ඔස්සේ ඔබට සජීවීව ලෙස මේ සඳහා සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ සඳහා ආරාධනා කරන ගමන් අපි සූදානම් නැවත ප්‍රශාන් හමුවට පැමිණෙන්නේ.